දිලිත් ජනපති සටන අරබයි දැන් පක්ෂ නායකයෙක් ලන්සලා පක්ෂයක් උස්සලා දයාසිරිගේ කෑලි ගැලවෙයි සාර්ථි ගියා තවත් දෙකක් ළඟදිම මෛත්‍රී ළඟට ආසියානු කුසලාණය නිසා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ගැසිලා The leader, Deshita Magakiana, Pruti Pelagasma. Hema Pitadala, Dilitut, then Pakshanaike. Megame was say Dilit Jaivirat, Pakshak Salivata Arganakilat, Ravakan, Oe Paksha Itikara Vicha, Hema Kumara Nana Karata, Nikamunikan Tavakalika Patamak Dila, Dilit Naikia Villa. Ekatawal at the Burmononat, Dilit Tamayape Naikia Kila, Mobima Janata Pakshe, Lekam. මැතිවරණ කොමිසමටත් දැනුම් දීලා. දැන් මෑතකදී සල්ලි හම්බ වෙච්ච ධනපතියෝ දෙන්නෙක් ජනාධිපති වෙන්න හදනවා. එක්කෙනෙක් දිලිත් අනිත් කෙනා ධම්මික පෙරේරා. සාමාන්‍යයෙන් අපේ රට කියන්නේ සාම්ප්‍රදායික බුර්ෂුවා මධ්‍යම ප්‍රභූ පන්තියෙන් වැඩිපුර නායකයෝ පත් වෙච්ච රටක්. සේනානායක බණ්ඩාරනායක ජයවර්ධන මේ අය තමයි වැඩියෙන් කප් ගැහුවේ. අවශේෂ වශයෙන් ආපු අයත් ආවේ ඒ ප්‍රභූ එකේ ආශිර්වාදය ඇතුව. නිකන් ගන්නකෝ මෛත්‍රී එකම එක්කෙනයි මේකෙන් වෙනස් වුනේ. ඒ ප්‍රේමදාස. ප්‍රේමදාස කියන්නේ වෙනමම චරිතයක්. හැබැයි වැඩි කාලයක් ගියේ නැහැ ගමන ඉවර වුණා. ඒ නිසා දඟලන්න ඒකට කමක් නැහැ. හැබැයි අවබෝධය. ලන්සලා පක්ෂයක් උසලා. දේශපාලන පක්ෂවල අරමුණ රාජ්‍ය බලය අත්කර ගැනීම. පොතේ හැටියට එහෙම වුණාට දැන් පක්ෂ ලියාපදිංචි කරන්නේ ඡන්දෙ ඉල්ලන්නව නෙවෙයි. හොඳ ගානකට આવොත් විකුණන්නත් බලාගෙන. දැන් මේ වෙනකොට පක්ෂයක් විකිණෙන්නේ ලක්ෂ 500කට විතර. ඔන්න නිමල් ලන්සලත් අලුත් පක්ෂයක් සල්ලි වලට අරගෙනලු. සමහරු කියන්නේ ලිබරල් පක්ෂය සල්ලි වලට අරගෙන කියලා. එහෙම කතාවක් කියන්නේ නිකම්ම නෙවෙයි. රාජගිරියේ ලේක් ඩ්‍රයිව් පාරේ තිබුණ ලිබරල් පක්ෂ කාර්යාලය තමයි ලන්සලා දැන් එයාලගේ ප්‍රධාන කාර්යාලය විදිහට පාවිච්චි කරන්නේ. ඒ විතරකුත් නෙවෙයි. ওই පක්ෂයේ සල්ලි වලට ගත්තයි කියන KST ලංකාවට බඩ ඉනිකු ගේන ප්‍රධානම ව්‍යාපාරිකයෙක්. ලන්සලගේ අගසව් වෙච්ච ඇමති නලින් ප්‍රනාන්දුගේ ගජය කට්ටියම එක ගම්පලත්වල කට්ටිය. ඒ කියන්නේ ලන්සලා නලින්ලා ලිබරල් පක්ෂයේ සල්ලි වලට ගත්ත උනත් ඒක අරෝමයක් නෙවෙයි. මොන වුණත් ඔය ලිබරල් පක්ෂයටත් දශක දෙක තුනක ඉතිහාසයක් තියෙනවා. ඔය පක්ෂයේ ආරම්භක නායකයා වන චානක අමරතුංග. එතුමා ලිබරල් ජාත්‍යන්තරය එක්කත් ළඟින්ම වැඩ කරපු කෙනෙක්. ලංකාවේ ඇතුලේ ලිබරල් වැලියුස් ප්‍රොමෝට් කරන්න කියලා තමයි චානකලා ඔය පක්ෂය පටන් ගත්තේ. ආචාර්ය අමරතුංගගේ ඔය පක්ෂය නිල දේශපාලන පක්ෂයක් විදිහට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පිළිගත්තේ 1987 දී විතර. කොහොම වුණත් 1996 දී අමරතුංග මහතා ඉතාම අවාසනාවන්ත විදිහට රියානතුරකින් ජීවිතක්ෂයට පත් වෙනවා. චානක අමරතුංග හදිසියෙ මිය ගියාට පස්සේ කීප දෙනෙක්ම ඔය පක්ෂයේ නායක මට්ටමින් දිගටම වැඩ කළා. මහාචාර්ය රාජීව් විජේසිංහ පක්ෂනායකය විදිහට ඉන්න ගමම්ම රාජපක්ෂ ආණ්ඩුව ඇමති කෙනෙක් විදිහටත් වැඩ කෙරුවා. වැඩේ අලවුනේ ඊට පස්සේ රාජපක්ෂ ආණ්ඩුව කිසිම හිරිකිතයක් නැතුව ලිබරල් වැලියුස් කඩනකොට රජී විජේසිංහ ඒ වගේ ආණ්ඩුවක ඉන්නේ කොහොමද කියලා ලිබරල් ජාත්‍යන්තරයෙන් බරබරයක් ආවා. අන්තිමේදී පිටරට ෆන්ඩින් නැවතුණා. ඒ කියන්නේ පක්ෂයට එන සහනාධාර නැවතුණා. පක්ෂය පවත්වාගෙන යන්න බැරි තරමට වැඩේ අවුල් වුණා. ඒ කාලේ පක්ෂ ලේකම් විදිහට හිටියේ කමල් නිශ්ශංක. පක්ෂය ඇතුලේ තියෙන ආර්ථික අවුල කමල් නිශ්ශංක පක්ෂ මධ්‍යම කාරක සභාවට පහුගිය කාලේ දිගටම කියලා තිබුණා. ඔය කියන විදිහට ලිබරල් පක්ෂය විකුණුවා නම් විකුණන්නේ නැත්තේ ඒ දවස්වල වෙන්නේ නැති. දැන් ඔය පක්ෂයේ පහුගිය කාලේ හිටපු කීප දෙනෙක් එකතු වෙලා පක්ෂයේ අයිතිය කියලා නඩු කියන්නත් යනවලු. වැඩේ තියෙන්නේ උතන නෙවෙයි. ලිබරල් පක්ෂය ගත්තට ඒ ගත්ත කට්ටියට පුළුවන් දේ ලිබරල් වටිනාකම් නැවත මේ පොළවේ ස්ථාපිත කරන්න. ඇත්ත චානක අමරතුංගගෙන් පස්සේ රජීව් විජේසිංහ අතට මේක යනවා. ඊට පස්සේ අර චානකගේ අරමුණ ඒ විදිහටම තිබ්බද කියලා කියන්න බැහැ තමයි. නමුත් දැන් මේක අරගෙන ලන්සල මොන වගේ ලිබරල් වටිනාකම් මේ පොළවේ පැල කරන්න හදයිද කියලා දන්නේ දෙයියෝ තමයි. ලිබරල් වටිනාකම් කියන්නේ සල්ලිම නෙවෙයි. ඔන්න මංගල වගේ කෙනෙක් මේක පටන් ගත්තා නම් ටිකක් හිතන්න තිබුණා. දයාසිරිගේ කෑලි ගැලවෙයි. සාරතී ගියා තවත් දෙකක් ළඟදිම මෛත්‍රී ළඟට. අතපාටියේ ලේකම් කමෙන් දයාසිරි ඉවත් කරන එක අනිවාර්යයි කියලා අපි කිරි ගහට යන්න වගේ කිව්වේ සතිගානකට ඉස්සෙල්ලා. දැන් වැඩේ වෙලා ඉවරයි. ලේකම් කමෙන් විතරක් නෙමෙයි පක්ෂ සමාජිකත්වයත් අත්හිටුවලා. කොහොම වුණත් වැඩේ වෙන්න ලොකුම හේතුව එයා දිගින් දිගටම ආණ්ඩුවට ගිය කට්ටිය තලන්න ගත්ත එකලු. මේ ගැන කලකිරලා නැවත ආපු අය කිව්වලු පක්ෂය කඩන්නේ මෙයා. එයා වයින් කරලා දාන්න සර් කියලා. සර්ව අපි බලා ගන්නම් කිව්වලු. ඉතින් සර්ටත් යකා වැහිලා තමයිලු යවලා තියෙන්නේ. කොහොම වුණත් දැන් වැඩේ ප්ලෑන් කරපු අය පක්ෂයේ කන පිට හරවන්නලු යන්නේ. අරයට ආයේ පක්ෂයේ දොර ඇරෙන්නේ නෑලු. කොහොම වුණත් එයා හැම අයින් කළාට යාව අල්ලගන්න බිලි කකු දෙකක් පක්ෂ දෙකකින් දාලලු.
එකක් දුරකතන පාටියේ අනෙක් කට්ටිය පොහට්ටුවේ ස්වාධින වෙච්ච උත්තර කට්ටියලු. ඒත් වැඩිම බර ටෙලිෆෝන් එක පැත්තර තමයි කියලායි ආරංචිය. ඒක තා මොන වුණත් ඔන්න ශ්‍රී ලංකාවේ මහල එකම් ධූරේ වැඩ ආවරණය කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල පත් කරලා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ 11 වෙනිදා රැස් වෙලා තමයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. මෙතන අමුතු ගේමක් යනවා කියලා හොඳටම පේන්න තියෙනවා. මොකද සාරති දුෂ්මන්ත මන්ත්‍රීවරයා සැලකුණේ දයාසිරික කණ්ඩායමේ සමාජිකෙක් විදිහට. පක්ෂයේ සභාපතිවරයාට බරපතල චෝදනා හතක් ගොනු කරමින් පක්ෂයේ මහලේකම්ව සිටි දයාසිරි ජයසේකර පක්ෂ සංවත්සරයට ඉස්සෙල්ලා දවසේ මෛත්‍රීපාලට යවලා තිබුණ ලිපියට එවකට පක්ෂයේ උපසභාපතිව සිටි සාරති දුෂ්මන්ත මන්ත්‍රීවරයාත් අත්සන් කරලා තිබුණා. දැනට තියෙන තොරතුරු වලට අනුව මේක පැහැදිලිවම ගේම් එකක්. දයාසිරි කියන්නේ යාගේ කණ්ඩායම බෙදන්න ගහපු ගේමක් කියලා. මෙතන ඊට වැඩි දෙයක් තියෙන්නත් පුළුවන්. ලංසල සාරතිව ඉස්සුව වෙන්න බැරිද? මොකද දැන් මේ ගේම පිටිපස්සේ ඉන්නේ අමරවීරලා ලංසල, විශේෂයෙන් අමරවීර කණ්ඩායමේ ලසන්ත. දයාසිරිට ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් එකේ හයිය තිබුණට පක්ෂයේ තීන්දුව తీරන ගන්න දේශපාලන මණ්ඩලයේ හරි මධ්‍යම කාරක සභාවේ හරි බලයක් නැහැ. ඒ බලය තින්නේ මෛත්‍රීට. දැන් මෛත්‍රීට ආණ්ඩුවෙත් හයිය තියෙනවා. එහෙනම් අපි තවත් කැට තියලා එක දෙයක් විතරක් කියන්නම්. ඔය දයාසිරිත් එක්ක මෛත්‍රීට චෝදනා පත්‍රයක් යවපු තවත් දෙන්නෙක් අද හෙටම මෛත්‍රීගේ පැත්තට යනවා. මෙන්න කැට. ආසියාන කුසලාණයේ නිසා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ගැස්සිලා. ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ගැන දියවන්නා කවුන්සිලයේ විවාදයේ තිබුණ දවසේ රෑ දැන් තිබෙන පාලක මණ්ඩලයේ විසිරුවලා අලුත් පාලක මණ්ඩලයක් පත් කරන්න ප්ලෑන් එකක් තිබ්බලු. ඒ මණ්ඩලයට පත් වෙන නියමිතව තිබුණයි කියන පස් දෙනාම මීට කලින් ඔතන හිටපොය කියලා තාරංචි වුණා. ලංකාවේ ක්‍රිකට් පාලනය කරපු පවුල් 3කට අයත් 4 දෙනෙක් එතන හිටියලු. එකම පවුලෙන් අයියයි මල්ලී දෙන්නෙක්ම නම් කරලා තිබුණ බවත් ආරංචි. කොහොම නමුත් දේවන්නා කවුන්සිලයේ ක්‍රිකට් විවාදය යද්දී මේ අතුරු කමිටු කතාවත් එහෙම මෙහෙම ලීක් වෙලා කතාව ප්‍රචාරය වුණා. ඒ ගමන මේ ආසියානු කුසලාන අස්සේ අතුරු කමිටු දාන්න ගිහිල්ලා හත්පොලේ ගා ගන්න එපා කියලා ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලන්ගේ ක්‍රීඩා බාර ලොක්කන්ට අනුතුරු ඇඟවීම නිකුත් වුණා. ඊට පස්සේ බොහොම හිතේ අමාරුවෙන් අතුරු කමිටු කතාව ඔන්න එහෙම ගිලගත්ත කියලායි ආරංචි. අතුරු කමිටුවට ඇවිල්ලා වැඩ දාන්න හිතන් ඉඳපු රණකාමී ක්‍රීඩා පවුලකට අයත් දෙන්නෙක්ම මේක නිසා හුඟක්ම අප්සෙට් ගිහිල්ලලු දැන් ඉන්නේ. කොහොමදත් ලංකාවේ ක්‍රිකට් විතරක් නෙවෙයි ක්‍රීඩා ගානකටම බාහිරව සාප තියෙනවා. පවුල් කිහිපයක් පුද්ගලයන් කිහිප දෙනෙක් ඒව අරක් කරගෙන ඉන්නේ. වෙන කාටවත් ඒ ක්‍රීඩාවට ලං වෙන්නවත් දෙන්නේ නැහැ. පුද්ගලික දේපලක් කරගෙනයි තියෙන්නේ. ක්‍රීඩාව විතරක් නෙවෙයි. ඉතින් ලංකාවේ දේශපාලනයත් එහෙමයි. සමීප වෙලා බැලුවොත් ගොඩක් තැන්වල මේ අවුල දකින්න ලැබෙවි. හැමතැනම ඒ ඒ ක්ෂේත්‍ර අරක්ගත් බහිරවයන්. එහෙමනම් ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙනවා වගේම මේ බහිරව සාපෙනුත් ගැලවෙන්නම ඕන. නේද? අදට එච්චරයි.